මාර්ගමට එනකම්ම බින්දුවා ගල් ගිල්ලා වගේ හිතේ දුකට වෙන්න ඇති. මටත් කතා කරගන්න බෑ. බඩගිනි වැඩිකමට. සල්ලි නැතිකමට කෑවෙත් එක පෝසෙයි. ඒකත් හරියට කැළණි පාලම යටට පොඩි ඩිස්පින් පෙත්තක් දැම්මා වගේ. දාන්නත් ඉස්සෙල්ලා දී වෙනවනේ. අපි දෙන්න මාර්ගමින් බැහැලා හන්දිය පැත්තට පයින් ආවා. එතකොටම ඉස්සරහ තිබුණු බුක්ෂොප් එකේ ඉඳලා එළියට බහපු එක්කෙනාව දැකලා මාවයි බින්දුවයි ගල් ගැහුණා. බින්දුගේ ට්‍රයි එක ඉස්සංකා. එයාවත් හරියට කරකවල අතෑරියා වගේ. අපි දෙන්නත් කන්න වගේ එයා දිහා බලාගෙන ඉන්නවා. හලෝ, ඔයා මොකද මෙහෙ කරන්නේ? මම hina වෙලා එහෙම ආගෙන ඉස්සංකා ළඟට ගියා. ඇයි මෙහෙ ඉන්න තහනම්ද? අපෝ නෑ, අපි මේ බැලුවේ නොගේගොඩ පදිංචිකාරයෝ මෙහෙ මොනවද කරන්නේ කියලා. බින්දුගේ කටරත් පණ ඇවිල්ලා. අපි නොගේගොඩ නෙමෙයි, ඉන්නේ පමුණුව පාරේ. එයා එහෙම කියද්දි මම හොරෙන් බින්දු දිහා බැලුවා. මූ ඉරිද දැකලා තියන්නේ වෙන කෙල්ලෙක්ද? එහෙම නැත්තම් මෙයා අපිව ගොනාට අන්දන්න හදනවද? මම දවස් දෙක තුනක්ම ඔයාව දැක්කා විජේ රාමහන්දියේ. ඒ හින්දා අපි හිතුවා ඔයා නුගේගොඩ කියලා. මෙන්න ඒ ගමනේ සංක hina වෙනවා. එන්න කැපිල්ල. මේකිට තීරලාද මන්දා. අපි කට්ට කනවා කියලා. එක්කො දැන් අපි තුන් දෙනා විජේ රාමේ චාටර් ගහනවා මෙයා දැකලාද? ඔයාලා මාව දකින්න ඇත්තේ නැන්දලාගේ ගෙදර යනකොට වෙන්න ඇති. අම්මයි මායි ගොඩක් දවස් වලට ඉරිදා නැන්දලාගේ ගෙදර යනවා. ඒක නෙමෙයි. ඔයාලා මොනවද කළේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා විජිරාමෙදි. මම ස්කූල් බස් එකේදී දැක්කා. ඉවරයි. දැන් ඉතින් වහකන එක ඇඟට ගොඩාක් සනීපයි. නිකන් කිඳි වෙනවට වැඩිය. මොනවද කියන්නේ? බින්දුට තොල් හොල්ලා ගන්නවත් බෑ. අනේ මන්දා. හැම වෙලේම මොගි ලව් හින්දා මම මුසාවාදා වේරමණි. අර අපිත් එක්ක හිටපු අනිත් යාළුවා අමිලගේ අක්කා ජයවර්ධනපුර කැම්පස් එකේ. අපේ එයාට පොත් වගයක් ගෙනත් දුන්නා. කොහෙන් එන බොරුද මන්දා? මගේ කටට. ඒකම මම අඩියක් ඉස්සරහට තිබ්බා. තවත් මේ කතා කිව්වොත් මෙතනම පොළව පැලෙනවා. ඉසංකාත් හිමීට ආවා. බින්දුට එයාට ලං වෙන්න ඉඩ දීලා මම පොඩ්ඩක් පස්සට වුණා. අද ඔයාට ක්ලාස් නැද්ද? බින්දු හොඳට hina වෙලා එහෙම ඉසංකාගෙන් ඇහුවා. අද නෑ, අද විතරයි සතියේටම ගෙදර ඉන්නේ. මම මොකටද උදැල්ල දාන්නේ? මම බින්දුගේ පිටට තට්ටුවක් දැම්මා. මේ මචං, මම අර ටේලර් ෂොප් එකට පොඩ්ඩක් ගිහින් එන්නම්. ඔබ මෙයත් එක්ක කතා කරපන්. එහෙම කියලා මම ඉසංකාට අතත් වනාගෙන පාරෙන් එහා පැත්තට පැන්නා. ටික වෙලාවකින් ඉසංකා පමුණුව පැත්තට යන්න හැරෙනවත් එක්කම මම ටේලර් ෂොප් එක ඇතුළේ ඉඳන් එළියට ආවා. මෙන්න බින්දු පාර බනිනවා විසිල් කර කර. මොකද කිව්වේ? මම ඇහුවා. මොනවා කියන්නද? අද ක්ලාස් නෑලු. හෙට හවස දෙකමාරි ඉඳලා පහ වෙනකල් නුගේගොඩ සසෙක්ස් එකේ ක්ලාස්ලු. ඉතින් මම කිව්වා හෙට අපිටත් ඒකෙම ක්ලාස් තියනවා කියලා. ඔබ මාර පොරක්නේ. හෙට කොහෙද බං නුගේගොඩ යන්නේ? ඇයි අපි බම්බල පිටියේ ෆිසික්ස් වලට යන්නේ නැද්ද හෙට? ෆිසික්ස් අපිට කවදා කරන්න බැරිද බං? එපැයි කියන්නද? බින්දු අත දික්කලා. මමත් ගැව්වා. ෆිට තමයි. ක්ලාස් පීරියඩ් එක ප්‍රැක්ටිකල් හින්දා වෙලාවට කලින් පැනගන්න පුළුවන් වුණා. අපි දෙන්නත් එක්ක හිමිහිට පාරෙන් එහා පැත්තට ඇවිත් ස්කූල් බස් එක නවත්තලා තියෙන තැනට ආවා. මොකද දන්නේ නැහැ අද අමිල ආවේ නැත්තේ.
ඒක තමයි සමහර වෙලාවට ඌ ගෙදර ඉඳලා කලින්ම ක්ලාස් එකේද දන්නේ නැහැ. එහෙම වුණොත් අම්බානක ටොමැක් එක මට හිනා ගියා. බින්දුගේ කතාවට කෝල්ලන්ටත් කොහොම හරි අලුත් කෑල්ලක් අහුවෙනවම තමයි. කලින් පරිප්පෝ දැන් ටොමැක් එක වෙලා. ස්කූල් බස් එක කිරුළපන පහුවෙද්දී අසේල මගින් ඇහුවා ක්ලාස් යන්නේ නැද්ද කියලා. නෑ බං, අද අපි උඹලගේ ක්ලාස් එකට එනවා. ඊ මොන හේකටද? ෂුවර් එකටම කාට හරි පැණි පෙරන්න වෙන්නේ නැති. නැත්තම් මොකටද උඹලා කොමර්ස් ක්ලාස් අස්සේ රින් ගන්නේ? ඒවා එහෙම තමයිද? උඹට ඒවයින් වැඩක් නෑ. උඹට පුළුවන් ද අපි දෙන්නව කාඩ් නැතුව ක්ලාස් එක ඇතුළට දාන්න? ට්‍රයි කරලා බලමු. බැරි වුණොත් මගේ චානකගේ කාඩ් දෙක උඹලට දෙන්නම්. ටිකට අපි දෙන්නගේ ඩයල් මතකෙහිඳ ෂේප් එකක් දාගන්න බැරි වෙන එකක් නෑ. අපි දෙන්න යන්තම් අසෙල් එකයි චානකගේ පිටින් ක්ලාස් එක ඇතුළට ආවා. වරින් මෙතනටම අසෙල් අපි දෙන්නවත් උන් හිටපු තැනට ගත්තා. බින්දු වටේටම කැමරාව දැම්මා. මමත් බැලුවා වටපිට. ඉසංක ඉන්නවා ඉස්සරහම පේලි මැදට වෙන්න. එහත් එක පාරටම පිටිපස්ස ඇරුණා. මායි බින්දුයි අත වෙනවා ලාවට. ඉසංක hina වෙලා ආයෙත් ඉස්සරහට ඇරුණා. සර් පන්දීට ආපු හින්දා. සර් පන්දීට ඇවිල්ලා උගන්නන්න පටන් ගත්තා. අපි දෙන්න ගල් ඉබෝ වගේ සර් දිහා බලාගෙන හිටියා. කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හරියට එස්කිමෝලට පොල්ගස් නගින්න උගන්නනවා වගේ. මැච් කරන අපි දෙන්නට කොහෙද ඉකෝන් කොමස් තේරෙන්නේ? බින්දු නම් ඉසංක ඉන්න පේලේ දිහා බලාගෙන ඉන්නවා. මට නිදි මත වගේ හින්දා මම ඩෙස් එකේ ඔළුව ගහගත්තා. ඒයි නැගිටපන් සර්ට හෙනට තද වෙන ඔහොම ඉන්නවා දැක්කම. හසේල මට අතින් ඇඳලා කිව්වම මම අමාරුවෙන් වගේ ආයෙත් ඔළුව උස්සාගත්තා. ක්ලාස් ඉවර වෙලා අපි ඉක්මනටම එළියට පැනගත්තා. අපෝ මට නම් තිත්ත වුණා. ලව් කරන්න මොකටද බං ඔච්චර ටින්කිරි කන්නේ? මම කියද්දි බින්දු මගේ කකුල පෑගුවා. ඉසංකා තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක අපි ඉන්න තැනට ඇවිත්. ආ කොහොමද ඉතින්? ඔහේ ඉන්නවා. එයත් ගානකට නැතිව බින්දුට කීවා. ඔබ පලයන්, මම අසෙල්ලත් එක්ක එන්නම්. එහෙම කියලා මම අසෙල්ලා ළඟට ගියා. අරකද බින්දුවගේ ට්‍රයි එක චානක ඇහුවා. ෂේප් කෙල්ල වැඩිය සෝබන නැහැ. උණ නැහැ. චාම් ඒ වගේම අහිංසකයි. තැම්පත්. අසෙල ලතාවකට ඉසංකවි චරිත සාහිත්‍යයේ කියන්න උනා. ඒ අස්සේ ඇඟටම හිරවුණු ස්කර්ට් එකකුයි ටී ෂර්ට් එකකුයි ඇඳපු ලස්සන කෙල්ලෙක් අපිට ඉස්සර වුණා. මාරයිනි පිස්සු බෝල බෝල. කවුද බං ඒ? මම ඒ කිව්ව පෙන්නලා චානකගෙන් ඇහුවා. ආ ඒ තමයි ඇස්පින්. එයාට හැම වෙලේම හොඳටම උන. කොල්ලෙක් බැලුවත් ඇති. නෑ 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 නෙමේ. ඕ ඕනේ නම් බයිට් කරමු. කවුද හරි ඔය උන බහින්නත් ඕනේනේ. අපි පිටකටුව පැත්තට යන හෝල් එකට ඇවිත් ඇස්පින් ළඟින්ම හිටගත්තා. මේ ගිටේ නම් සහ ලෝලම උන තමයි. කතාවක් බහත්‍යා හිනාවක්වත් නැහැ. යාළුවෙක්වත් නැද්ද මම මෙයාට? මම ආයේ චානක දිහාවට හැරුණා. අපෝ ඉන්නව එන ගෑන්සියක්. හැබැයි අද නම් මුන් එකෙක්වත් ඇවිත් නැහැ. මොකද දන්නේ නැහැ. උන් ටික ආවනම් මෙලහකට මාර කච කචයි. මම ටිකක් එයා ළඟට කිට්ටු වුණා. ආ චූටි ෂූටින් කොහොමද? අසේල හයියෙන් කෑ ගැහුවා. ඇස්ප්‍රින්ගේ මූණ රත වුණා. ඇස්ප්‍රින් නංගි ක්ලාස් ගිහින් වගේ චානකත් පටන් ගත්තා. එයා එකපාරටම හැරුණා රවාගෙන. මගේ අම්මෝ ඇයි ඔබ මෙතරම් දරුණු? ඇයි මොකද අහන්නේ? එයා එහෙම අහද්දි මට බකස් ගාලා හිනා ගියා. ආ ඔයාටද මේ ඇස්ප්‍රින් කියන්නේ? මම හිනා වෙවි ඇහුවා.
ඇස්ට්‍රී මූණ රතු කරගෙන අහක බලාගත්තා. අපි කට්ටියටම හිනා. එතකොටම හෝල්ට් එකේ නවත්වපු 138 බස් එකට නැගපු ඇස්ට්‍රීන් බස් එකේ ඉඳගෙන හොඳටම රවාගෙන මගේ දිහා බැලුවා. මම පටස් ගාලා හැක් ගැව්වා. බස් එක ඇද්දුවා.